ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ඔබ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන අපි සූදානම් වෙන්නේ විශේෂ වැඩක් ගැන කතා කරන්න. විශේෂයක් කිව්වට ඒක දැන් හැමෝම දන්නවා. හැබැයි ඒකට එකතු වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඒ තමයි රොක් ඇන් රේස් 2023. ඉතින් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ වගේම තමයි කාර් ෂෝ එකකුත් පැවැත්වෙනවා. ඉතින් මේ හැම දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගැන කතා කරන්න ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන අපේ රටේ ඉන්න සම්මානනීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළග මහත්මයාත් එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ආයුබෝවන් සුබදාසනක්. ආයුබෝවන් සුබදාසනක්. යුරෝපාන ශුරතාවේ පටන් ගන්නවා. ඉතින් ඒකට අනුග්‍රහයක හොයනවා. ඒවා තමයි ඉතින් මේ දවස් ටික කරගෙන යන්නේ. කරන්නේ හරි. රොක් ඇන් රේස් එක එකතු වෙන්න හැමෝටම අවස්ථාව තියෙනවානේ. මේ එකතු වෙන්න පුළුවන් මේ මාසේ 23 වෙනිදා ඉරිදා දවස්ෙදි පැවැත්වෙන්නේ. කොළඹ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී තමයි මේක පැවැත්වෙන්නේ. රාත්‍රී 7ට තියෙනවා සංගීත ප්‍රසංගය. ඒ වගේම සවස 5ට තියෙනවා කාර් ෂෝ එක. අපි පොඩ්ඩක් මේ ගැන මතක් කරලම තව කතා කරමු නේද? කොහොමද තොරතුරු? ඕනංගේ ඇත්තටම මේ දැන් අපිට මේ මොටර දාවන ශිෂ්ට කියන්නේ රේස් වලට ගොඩක් සල්ලි වේදන් වෙන ඉතින් අනුග්‍රහයක් හොයා ගන්න හරි අමාරුයි. ඉතින් ඒකෙන්ද මගේ යාළුවට කිව්වා අපි මේ කියන්නේ මේ හොඟක් කලාකරුවන් ඒ වගේම මේ ගායක ගායිකා ඔක්කොම මගේ මට හරි ආදරේ හරි යාළුවෙක් කිව්වේ එහෙනම් ගලන්තේ අපි මේ සැරේ මියුසිකල් ෂෝ එකක් කරලා අපි මේ සල්ලි හොයා ගමු කියලා. ඉතින් ඒ කියන්නේ මේ යුරෝපියන් චැම්පියන්ෂිප් එක වෙනුවෙන් ඕනම් ඉතින් ඒකෙන්ද කට්ටිය කැමතිලා. ඊට පස්සේ අපි එක පාට මාසයක් අදලත වගේ තමයි තීරණය කරේ. මොකද අපි හිතුව තරම් මෙහෙන් අනුග්‍රහයක් හොයා ගන්න බැරිද. ඉතින් ඒකින්ද අපි තීරණය කරා. ඒ වගේම මේ ලස්සන නම කරන රොක් ඇන් රේස් කියලා. ඉතින් මේ හොඟක් ගායකයෝ මේ රේස් වලට හරි කැමති. ඒ වගේම ඒ කට්ටිය එනවා මගේ රේස් බලන්න. චූටි මල්ලි, පොටි මල්ලි, ලහිරු මල්ලි, මනුරංග වල ගොඩාක් අය එනවා. චිත්‍රාල් මල්ලි එහෙම එනවා ඔක්කොමලා. ඉතින් ඒකින්ද මේ අපි තීරණය කරා ෂෝ එකක් කරන්න කියලා. ෂෝ එක විතරනේ මේ කා ෂෝ එකකුත් තියෙනවා නේද? ඔව් ඉදාට නම් අපි පහින්ලා මේ ලංකාවේ තියෙන හොඳම ලස්සන ස්පෝර්ට්ස් කාස්ට් එක ගෙනල්ලා ඩ්‍රිෆ්ටිං එකත් මේ ආශාන් මල්ලියල්ලා ඩ්‍රිෆ්ටිං ටිකුත් කරනවා. ඉතින් මේ දෙක කලවම් කරලා තමයි අපි රොක් ඇන් රේස් කියලා නම දැම්මේ. නම දැම්මේ. ඉතින් ඒ බලන්න කැමති අයට එතකොට සංගීතයට කැමති අයටත් එකතු වෙන්න පුළුවන්. මෙතුමමත් මුණ ගැහෙන්න පුළුවන්. ගොඩක් අය ඒකට ආසයිනේ නේද? ඒ හැමෝටම මුණ එකතු වෙන්න පුළුවන් මේ මාසේ 23 වෙනි ඉරිදා දවසේදී. රාත්‍රී 7ට තමයි මියුසිකල් ෂෝ එක තියෙන්නේ. ඒ වගේම තමයි හවස 5ට කාර් ෂෝ එකකුත් තියෙනවා. ඉතින් මේ රේස් පදින්න ආස ගොඩාක් තරුණ පිරිස ඉන්න එකතු වෙන්න පුළුවන් ඔයගොල්ලෝ හැමෝටම 23 වෙනිදා එලිමහන් රංගපීඨයේදී පැවැත්වෙන්නේ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී එකතු වෙන්න කියලා අපි මතක් කරනවා. කොහොමද දැන් ඉදිරියට කොහොමද මොනවද සම්බන්ධ වෙන්න ඉන්න දේවල් අලුත් දේවල් දැන් යුරෝපියන් චැම්පියන්ෂිප් එක තමයි ඊළඟ බලාපොරොත්තු තියෙන්නේ කොහොමද? ඇත්තටම දැන් අවුරුදු 4ක් විතර යුරෝපේ තමයි රේස් කරන්නේ. මොකද නංගි මං ජපානයේ චැම්පියන්ෂිප් කරලා ඊළඟට මැලේසියන් ඒසියන් ඒසියන් චැම්පියන්ෂිප් ඔක්කොම වගේ දින්න. ඊට පස්සේ 2017 ඉඳලා තමයි ලැම්බෝගිනිගෙන් ආරාධන කරන යුරෝපය ඇවිල්ලා තරඟ වදින්න කියලා. මොකද ඒ තමයි ලෙවල් එක වැඩිම ස්ටෑන්ඩර්ඩ්ස් වැඩිම. ඉතින් 13ලා රේස් කරනවා. ඉතින් ගිය අවුරුද්දෙත් ඇත්තටම රේස් කරන්න බැරි වුණා. අනුග්‍රහකිට නෑ එක රේස් එකයි කරේ. ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් එකයි කරේ. ඉතින් ඒ අවුරුද්දේ ඇත්තටම මේ ප්‍රශ්නත් එක්ක යන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දේ මුළු ශූරතාවයම කරන් ඉන්නේ. ඉතින් ශූරතාවේ දිනා ගන්න දිනනවා. ඉතින් දිනන්න බලාපොරොත්තු වෙනවා දිනනවා. ඉතින් ඒ වගේම මම ලෝක ශූරතාවේ එක සැරේයි 3 වෙනි ස්ථානයට ආවේ. ඉතින් ලෝක ශූරතාවේ කොහොම හරි දිනන්න ඕනාව තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් ලෝක ශූරතාවේ තියෙනවා අන්තිම රේස් දෙක. ඒ වගේම ඉදිරියට තව තියෙනවා ඔය වෙක් කියලා වර්ල්ඩ් එන්ඩියුරන්ස් චැම්පියන්ෂිප් එකේ වගේ ලෝක ශූරතා දෙක තුනක්වත් සමුගන්න කලින් දිනන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල සමුගන්න එපා දැම්ම. ඔව් නෑ නෑ එහෙම පොඩි කතියාවකුත් කියන්නේ පව කීටි. නෑ ඒ මම හිතන්නේ අර මේ ලංකාවේ තියෙන මොනවාරි ආපමණගේ ටොපික් එක පොඩ්ඩක් අර ඒකට ටික පේජ් එක වෙනස් කරලා ටිකක් වෙනස් කරලා දාන්න. එතකොටයි බලන්නේ. එහෙනම් නෑ දැම්ම හිතලවත් නෑ නෑවත් නෑ නේද? අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඉස්සරහට මේ යන්න සහ ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ කියලා. ඇත්තටම මේ ගොඩක් තරුණ පරම්පරාවේ ආවේ රේස් වලට ගෙන් ගොඩක් ආසයිනේ. ගොඩක් අපි දකින්න තරුණ පරම්පරාවේ අය ආසයි කියලා. එහෙම ඉතින් අර ශේෂ්ත්‍රයට එන්න ඉන්නව නම් කෙනෙක් මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? කොහොමද ඔබට තියෙන අත්දැකීමුත් එක්ක? ඇත්තටම නම් මේ දැන් අපි ටීවී නාලිකාව බලුවා. දැන් ඇත්තටම ලංකාවේ ඉතින් රේස් ගැන පෙන්නන හරි අඩුයිනේ. මේ
මේ නාලිකාවල. ඉතින් නමුත් දැන් බැලුවත් ක්‍රිකට් වලට පස්සේ වැඩිම බලන්නේ මෝටර් රථ ධාවන තරඟ. ඒ වගේම දැන් මෙහෙ වුණත් පොඩි වල රේස් එකක් තිබ්බත් සෙනඟ ගොඩාක් යනවා. ඉතින් මේ රටේ රේස් වල ගොඩාක් ආදරේ. ඒ වගේම මම හිතන්නේ මගේ රේස් අපි මේ රූපහයින් නාලිකාව කරා රේසිං ලයිෆ් ඉදිරියන්ත මාර්ගම කියලා අපි කරා. ඒ කරපම් ගොඩාක් අය මේකට බැඳුණා. ඒකට ඊට පස්සේ තමයි ඒකට තේරුනේ මේ අපි කරන. ඉතින් ඒකෙන් මේ රටේ ගොඩාක් හරි ආදරේ. මොකද නංගේ ලෝකේ ධනවත්ම ප්‍රබලවත්ම රටවල් ඔක්කොම කරන ද මොස්ට් ග්ලැමරස් ස්පෝර්ට් ලෝකේ තියෙන මෝටර් ස්පෝර්ට්ස් තමයි. ඒක ඇවිල්ලා ස්පෝර්ට් එකකට වඩා ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේකට මේ ලංකාවේ ගොඩාක් කැමති ආදරේ. ඉතින් වෙලා තියෙන අපිට තාම හරි අන්තර්ජාතික තත්ත්වය ධාවනපතයක් නැහැ. නමුත් පටන් ගන්න හැටි තියෙනවා මේ බණ්ඩාරගම ගෝකාට් ට්‍රැක් එක. ඉතින් ඩේවිඩ් පීරිස් මහත්තයා අපි ඇත්තටම හරි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔහුගේ පෞද්ගලික වීදීමෙන් හැදුවා. ඒකින්ද පටන් ගන්න තැන තියෙනවා. ඉතින් පස්සේ මම හිතන්නේ කියන්න තියෙන එකම දේ ලෝක සූරෙක් වෙන්න ඕනේ නැත්නම් ඒ වගේ තලයට යන්න ඕන නම් ලංකාවේ අපිට පාසු ගන්න නැහැ. ඉතින් අර මම නම් පොඩි කාලෙම ගෙදරින් පැනලා ගිහිල්ලා ඒ වැඩේ කොහොමද අපි වළගින්නේ නැත්තේ කොහොමද ඇත්තට මේ ඇත්තට මම නංගේ අවුරුදු 14 දී මේ හොලිවුඩ් චිත්‍රපටයක් නරඹුවා සිල්වර් ඩ්‍රීම් රේස් කියලා. ඉතින් ඒක බලපු දවසේ ඉඳලා මට ආස වුණා ලෝක සූරෙක් වෙන්න මෝටර් සයිකල් වලින් පටන් ගත්තා. මෝටර් සයිකල් ලෝක සූරෙක් වෙන්න. ඉතින් ගෙදරින් අප්පච්චි සරය අම්ම නම් හරි හොඳයි උනට බයයි. ඉතින් සරයින්ද කොහොම හරි මම අවුරුදු ඉස්සෙල්ලාම ලංකාවේ පැද්ද. ඊට පස්සේ හොරෙන් ගිහිල්ලා ඉන්දියාවේ අවුරුදු 18 දී ඉන්දියාවේ ග්‍රෑන්ඩ් ප්‍රිකට් ගියා. ඉතින් ওই මෝටර් සයිකලේ කෝච්චිය පටවගෙන තලේ මන්න ආරවණ ගිහලා එතනින් නැවක් අරන් රාමේශ්වරම් ගිහලා එහෙම තමයි ගියේ පළවෙනි රේස් එකටත්. ඒත් ගෙදරට ඉතින් එහෙදි මට මේ ජපාන් ජාතිකයෙක් හම්බුණා. ඒ ඉන්ටර්නැෂනල් ග්‍රෑන්ඩ් ප්‍රිකට් එහෙදි එයාත් එක්ක යාළුවා තමයි. ඊට පස්සේ ජපානය යන්න කැමති වෙනවා. මට ගෙදරින් කැමතුන්නේ ජපානය යනට. ඉතින් දසම් මං මගේ කාර් එක විකුණලා රුපියල් මේ වන් වේ ටිකට් එකේ රුපියල් 4000ක් කරන් තමයි මගේ ගමන පටන් ගත්තේ. හැබැයි ඉතින් ඒක හැම දිනටම ඉතින් කරන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඉතින් ඒ වෙලාවේ මට වෙනමුකුත් නෙවෙයි ඕනේ උනේ ලෝක සූරෙක් වෙන්න. ඉතින් දුක්ඛම් කටළු ගොඩාක් තිබ්බා. ඉතින් ගියාම නම් ඉතින් හැබැයි ඒවා කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. මොකද මගේ අරමුණ තිබ්බේ පෝස් දෙකෙන්වත් ලොකු ගේවල් හදන්නත් නෙවෙයි කවදාවත් ලෝක සූරෙක් වෙනවා කියලා. ඉතින් මුළු ජීවිත කාලෙම ওই වෙනින් තමයි කැප කරේ. ඉතින් මම හිතනවා මට කරන්න පුළුවන් වුණා නම් මට වඩා දක්ෂෝ ලංකාවේ ගොඩාක් ඉන්න. හැබැයි ඉතින් වැඩි ප්‍රශ්නයක් දියුණු වෙන්නේ වර්තමානයේ. ඔව් අපි හිතලා නංගේ ඊමේල් නෑ ටෙක්ස් නෑ මොකුත් නෑ. ඉතින් හොයාගෙන යන්න ඕනේ හැමදේම. නමුත් ඒක තිබ්බට අර කැක්කුම තියෙනවා. කියන්නේ ආසාව කැපවීම. ඉතින් මේ මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරන්න ඕනේ. මම අපිට වෙලා තියෙන අවසානට මම කිව්වාගේ මෙහෙන් අපේ අනුග්‍රහයෙන් හොයාගන්න බෑ. ඉතින් ලෝක සූරෙක් වෙන්න ඕන නම් මුළු ජීවිතේම කැප කරන්න ඕනේ. හැබැයි කැප කරාට එක පාඩුවක් නෑ. මොකද අන්තිමෙන් නංගේ අපේ ආත්ම තෘප්තිය නිතරෙන් දැන් කොච්චර සල්ලි හම්බ කරත් ඒක ආත්ම තෘප්තියක් නෑ. නමුත් අපි ගිහිල්ලා රට වෙනින් කරලා අපේ ජාති කියන අංගල රටේ ජාති කුඩි ඉල්ල ගියාම ඒ තියෙන අර ආත්ම තෘප්තිය කිසිම මුදලකට ගන්න බෑ. ඉතින් එහෙම කරපම මම ඒකේ කරන් ඉහළටම යන්න පුළුවන් වුණා. හැබැයි ඒකට යන්න මට මේ මුළු සහයගේ දුන්නේ ඇත්තටම ලංකාවේ මාධ්‍යෙන් තමයි මං ගැන දැනගත්තේ. ඒ වගේම තමයි මේ රටේ නිහතමානී ශ්‍රී ලංකික ඔවුන් හරිම ආදරේ. ඉතින් මේ ඔවුන්ගේ අර ආදරය ඒ වගේ මේ මේ කට්ටියෙන් හම්බෙන අර මේ ආදරය හම්බෙනවනේ. ඉතින් ඒකත් එක්ක තමයි මට ওই තත්ත්වයට යන්න හම්බුනේ ඇත්තටම. මොකද හැමදාම මේ කට්ටියගේ දේවල් කියපුවාම මේ හරි ගැම්මක් එනවා. මෙච්චර ඉතින් මම හිතන්නේ ලෝකෙ ගැත්තොත් නංගී ක්‍රීඩකයන්ගෙන් වාසනාවන්තව ඒ වගේම සන්තෝෂයෙන්ම ජීවත් වෙන කෙනෙක් මම. ඒකට එකම හේතුව මේ රටේ මිනිස්සුන්ගෙන් හම්බෙන ආදරයට. ආදරය ලැබෙනවා. ඉතින් මෙතුමන්ට ආදරය කරන හැමෝටම ඔන්න අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න මේ මාසේ 23 වෙනිදා. ඒ කියන්නේ මේ ඉරිදා දිනේදී ඉතින් රොක් ඇන් රේස් 2023 වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්. ඩිලන්ත මාළගමෝ කියන චරිතයට ආදරය කරන බොහෝ පිරිසක් අපේ රටේ ඔබ කිව වගේ ඉන්නවා එකතු වෙන්න. ඉතින් මෙතුමවත් මුණ ගැහෙන්න පුළුවන් එදාට. සංගීත ප්‍රසංගයේ රාත්‍රි 7:00 ඒ වගේම කාර් ෂෝ එකක් තියෙනවා හවස 5:00. ඉතින් ආස කරනවා රේස් වලට ගොඩාක් අය තරුණ අපේ තරුණයෝ ගොඩක් ආදරය කරන අය ඉන්නවා එකතු වෙන්න පුළුවන්. ඉතින් හැමදෙනාටම විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් ටිකට්ස් ගන්න පුළුවන් myticket.lk හරහා. ඒ වගේම එදිනදී අපි මං හිතන්නේ මේ ප්‍රවේශ පත්‍රය දොරටු වෙන ලබා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා එකතු වෙන්න කියලාත් අපි ආර්දනා කරනවා. දැන් මේ කොහොමද ඊළඟ බලාපොරොත්තු World Championship එකක් තියෙනවා මේ අවුරුද්දේ නේද? කොහොමදයි දැන් බලාපොරොත්තු? දැන් ඔබට අන්තර්ජාතිකව මේ පුහුණු වීම කටයුතු කරන්න ඇත්තටම පහසුකම් ලංකාවේ නැහැ. නමුත් කොහොමද මේ සූදානම? ඉතින් දැන් රට නියෝජනය කරන්නේ ඔබට අනුග්‍රහකත්වයන් ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද වටිනාකමින් ඉහළ දේවල් වලට ඒ වටිනාකම ලබා දෙන්නේ නැහැනේ. කොහොම නමුත් කොහොමද මේ සූදානම
අවසානම දැන් ඊළඟට පැවැත්වෙනවා ඇත්තටම මේ මාසේ අන්තිමට නැත්නම් එන මාසේ මුලේ යන්න තියෙනවා ඉතින් අපිට අර තියෙන්නේ නැංගි දැන් සාමාන්‍යයෙන් ඒ යුරෝපයේ ජීවත් වෙන ඔක්කොමලා හැම සුමානේ අන්තිමට ඒ කට්ටිය ගිහිල්ලා ටෙස්ට් කරනවා එහෙදීන් දාවනපත හැම රටකම තියෙනවා නමුත් අපිට ගියම රේස් එකට කලින් ඔෆිෂල් ටෙස්ට් කියලා එක දවසක් තියෙනවා ඊට පස්සේ නැංගි රේස් එකට දවසකට කලින් පැය දෙකක් හම් වෙනවා ඉතින් ඒක එච්චර තමයි ඉතින් අපිට පුරුදු වෙන්න පුහුණු වෙන්න හැම වෙලේම මොකද දැන් පුහුණු වෙන්න ගියත් සාමාන්‍යයෙන් දවසක් පුහුණු වෙන්න යුරෝ කියන්නේ ලංකාවේ සල්ලි 150ක් විතර යනවා. ඉතින් ඒක අපිට දරා ගන්න. නමුත් කොහොම හරි ඉතින් ඒ හැම වෙන්න පැයෙන් නැත්තම් දවසේ ඔෆිෂල් ටෙස්ට් වලින් පස්සේ කොහොම හරි ඉතින් කරලා අර මංකි වගේ මේ මොන හරි හේතුවක් උඩ කොහොම හරි ඉතින් දිනන්න හම් වෙනවා. දිනන්න හම් වෙන වාසනාව සහ නේද අපේ රටට අභිමානය කියලා අපි විශ්වාස කරන්නේ. දැන් ඔබට ආදරය කරන පිරිස අතරේ ඔබ කිව්වා ගායන ශිල්පී බොහෝ පිරිසක් ඉන්නවා ඔබත් එක්ක කලා ශිල්පී ගොඩක් දෙනෙක් එකතු වෙන්නේ. දැන් හැමෝම දායක වෙලා තියෙනවා රොක් ඇන් රේස් වෙනුවෙන්. අපි මතක් කරමු කවුද එකතු වෙන්නේ කියලා මේ ප්‍රසංගයට. මේ සැරේ ඇත්තටම ඉන්ෆිනිටි බෑන්ඩ් එක තමයි ප්ලේ කරන්නේ. ඊළඟට ලහිරු පෙරේරා මල්ලි, එතකොට චිත්‍රාල් මල්ලි, ඔමාර් යන්නංගි, ඊට පස්සේ කාංචනා අනුරාදී, ජයශ්‍රී මල්ලිලා ඒ කට්ටිය තමයි ඉතින් කටි ගොඩාක් දායකත්වය දුන්නා ඉතින් නැත්තම් ඇත්තටම අපිට වියදමත් එක්ක කරන්න හම් වෙන්නේ. ඒ වගේම තමයි ඇත්තටම මේ අපි විහාර මහදේවි විමාන රංගපීඨයේ ඉතින් ගියාම මේ කොළඹ මහනගර සභාවෙන් හරියට උදව් කරා. ඒ වගේම ඔස්කා එක එතකොට මේ තව ගන්න තිබ්බ කුරුණුවත්ත පොලිසිය ඔක්කොමලා හරියට උදව් කරා. ඉතින් එහෙම ගියාම අර කරන්න අමාරු දේ අවසර ලබා ගත යුතු තැන එක. ඒ කට්ටිය ඔක්කොම උදව් කරා. ඉතින් ඒ හින්දා හරි ලේසි වුණා මේක කරන්න. ඉතින් මාතිතු මේක කරද්දී හරි අමාරුයි කියලා. දැන් එන සැරේ ඉඳලා තවත් ලේසි වෙනවා. මොකද දැන් මේක කරන්න පුළුවන් නේද? ඇත්තටම මාසයි ගොඩක් අය ඉන්නවා නේද? ඔව්. දැන් මම බැලුවේ නම් මේ අපි ඉන්න ගායක අපේ කට්ටියත් කියලා ලංකාව හැමතැනම රොක් ඇන් ස්පීඩ් කියලා ඔය කාෂෝ එකයි රේසුයි මේ මියුසිකල් ෂෝ එකයි එකට කරන්න කියලා. ඉතින් අපි හිතාන ඉන්න මේ අවුරුද්ද තව තුන් සැරකට කළා. ඊට පස්සේ මේකම පිටරටත් ගිනන්නේ කියලා අපේ ගායක ගායිකාවන් එක්ක බ්‍රෑන්ඩ් එකක් කරන්න කියලා රොක් ඇන් රේස් බ්‍රෑන්ඩ් එකක් ඉන්නවනේ නේද? දැන් ඔහොම තමයි රොක් ඇන් රේස් එක ඔබට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් ආස කරන හැමෝම ඉන්නව නම් උන් එකතු වෙලා තින් බලන්න පුළුවන් සින්දු අහන්න පුළුවන් නේද? හැම දෙයකටම එකතු වෙන්න ඔයගොල්ලෝ හැමෝටම අවස්ථාවක් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ. දැන් මේ කොහොමද මේ සූදානමත් එක්ක ඔබට අනුග්‍රහකත්වයන් ලබා දෙන බොහෝ පිරිසක් ඇත්තරම නැති නිසා තමයි ෆන් රේසින් විදිහට තමයි මේ ෂෝ එකක් දැන් කරගෙන යන්නේ. නමුත් මේක කොහොමද අන්තර්ජාතිකව මට්ටමකට ගෙන එන්නේ? කොහොමද මොන වගේ උත්සාහයන්ද දරන්න ඕන? ලංකාවේ හොඳ පිරිසක් ඉන්නවා, තරුණිය ගොඩාක් පිරිසක් ඉන්නවා. අපිට ඔබෙන් පසු පරම්පරාවක් බිහි කරන්න උනත් ඒ අඩිතාලම සකස ගන්න පුළුවන්. ඔව්. ඉතින් මේ ඇත්තරම මේ දැන් ක්‍රීඩකයෝ දක්ෂ ඉන්න වගේම අපේ ගායක ගායිකාවත් එතකොටම මේ බෑන්ස් වල කට්ටිය හරිම දක්ෂයි. නමුත් ඔහොන්ට මම හිතන්නේ හරි තැන හම්බෙලා දැන් අපි බැලුවොත් මේ දැන් අපේ චිත්‍රාල් මල්ලි ගත්ත තුමාලේ නංගලේ මේ කට්ටිය ගිහිල්ලා යුරෝප් වල එහෙම ඒකට හරි ප්‍රසිද්ධ චිත්‍රාල් මල්ලිව යුරෝපයේ ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේ දක්ෂකම් දැන් ලයිර් මල්ලි හැම එක්කනාගම දක්ෂකම් තියෙනවා. හැබැයි මම හිතන්නේ අපි පිටරට ගිහිල්ලත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් අතරේ තමයි සංගීත සම්දර්ශන පවත්වන්නේ. එතකොට අර මේ විදේශිකයන්ට අපේ අයගේ ටැලන්ට්ස් යනවා අඩු. ඉතින් මම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒක අරන් ගිහිල්ලා පිටරටක ඒ රටවල වලට මේ සංගීත සම්දර්ශනය පවත්වන්න. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම මම හිතනවා අපේ අයට ඕන කෙනෙක්ගේ දෙයක් ගායනා කරන්න පුළුවන්. මේ ඉතින් ඒකින්ද මේ මම හිතනවා ඉදිරියට අපිට එහෙම දෙයක් අපි කතා වෙනවා. කට්ටිය චිත්‍රාල් මල්ලි, ලහිරු මල්ලි, අපි මනුරංග මල්ලි අපි හැමදාම කතා වෙනවා. ඉතින් මම බලාපොරොත්තු මේ අවුරුද්ද අන්තිමටත් ඒ වගේ දෙයක් අපි පිටරටදී කරන්න කියලා. හරි. ඔන්න ඒකත් සුභ ආරංචියක් නේද? හැමෝටම එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි නැවතත් මතක් කරනවා රොක් ඇන් රේස් 2023 මේ මාසේ 23 වෙනි ඉරිදා දිනයේදී පැවැත්වෙන්නේ කොළඹ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී. හැමෝම එකතු වෙන්න පුළුවන්. mytickets.lk වෙතින් ඔබට ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්. නැත්නම් විහාර මහදේවි එලිමහන් රංගපීඨයේ දින දොරටු වෙනුත් ඔබට ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්. ඉතින් ඩිලන්ත මාළගමුව මහතාට ආදරය කරන අයටත් එකතු වෙන්න පුළුවන්. බලාගෙන ඉන්න හැමෝටම හොඳ මියුසිකල් ෂෝ එකක් බලන්න පුළුවන්. ඒ වගේම කාරේස් වලට කැමති ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට කා ෂෝ එකක් බලන්නත් පුළුවන්. ඉතින් හවස 5ට තමයි කා ෂෝ එක පැවැත්වෙන්නේ. රාත්‍රි 7ට තමයි මියුසිකල් ෂෝ එක පැවැත්වෙන්නේ. ඉතින් එකතු වෙන්න හැමෝටම සින්දු කියලා නටන්න නේද? රසවින්දනය. ඇත්තටම මේ අපි ජීවිතේ දන්නයි දෙයක් තමයි අපේ මේ ආතතිය. කියන්නේ
ස්ට්‍රෙස් තියෙන එක නිවා ගන්න හොඳ මෙදි තමයි එකක් සඳහන් කරන්නේ. අනික තමයි නටන එක. ඒකෙන් මම හිතන්නේ මේ අපි බලන්නේ නැව නටවන්න ඕනේ. මොකද ඇත්තම නම් මේ වගේ ගොඩාක් තියෙන ප්‍රශ්න නැහැ. දැන් ලැටින් ඇමරික හැම ගත්තොත් ඒ කට්ටියට ප්‍රශ්න තිබ්බත් අපිට පුංචා මෙසරය දෙන්න අපි ඔය ආතතියත් එක්ක නටන්න කොහොමද කැමති අයට කියලා අපි කතා කරනවා. අපිට වෙලාව පොඩ්ඩක් බලන්න ඕනේ. අපි වෙලාව බලලා නැවත කතාබහට එකතු වෙමු. මම කියන්න ගියේ දැන් ඔය ලැටින් ඇමරිකාවල එහෙම ගොඩාක් අයට එහෙම දැක්කොත් හැම වෙලෙම සතුටින් ඉන්නේ. ඒකට හරියට නටනවා. ඉතින් මොන ප්‍රශ්නයක්වද දැන් ඇත්තටම ලංකාව අපි ලංකාවට ගන්න කවුරුත් මේ තරහ ගිල්ල නටන්නේ නැහැනේ. ඔක්කොම හිනා වෙලා නටන්නේ. ඉතින් ඇත්තටම මේ සංගීත සම්දර්ශනය කියම ආපුවම ඒ කට්ටියට ඒ chance එක දෙන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපි ඒක බලන්නේ ඔක්කොමලා එදාට ඇත්තටම නටලා පොඩ්ඩක් හරි සන්තෝෂ වෙනවා. මොකද මේ දැන් නංගි මට කායින් හරි ගිහලා නිකන් සල්ලි දෙන්න කියන්න බෑ. නමුත් ඒ කට්ටිය පොරොසු ප්‍රත්‍යක් කරන ආපුවම ඒ කට්ටියට සන්තෝෂ වෙලා ඒකට අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ රේස් එක ගැන ඕන දැක්ක ඒ වගේම අපේ රේස් ගැන වීඩියෝස් එක වගේම ඩ්‍රිෆ්ටිං එදා අපි කරනවා. ඉතින් ඒ වගේ මම කැමති වෙන ඔක්කොමල නටලා සන්තෝෂ වෙලා යනවා නම් ජීවිතේ සතුටුනේ අවසානයේදී නේද? ඒතර වෙන්නේ දැන් ඔබ රේස් එකකට ගියත් අවසානයේ බලාපොරොත්තු සතුටනේ නේද? ජයග්‍රහණය සතුටනේ. ජීවිතේ අන්තිමේ අපි ඔක්කොම කරන්නේ සතුට වෙනුවෙන්නේ නේද? මේ හැමදේම කරන්නේ ඒ නිසාම තමයි. ඉතින් දැන් මේ ගොඩක් අය දැන් ටීවී එකේ දැක්කමත් කියනවා මට මේ විදිහ රේස් පදින්න ඕනි කියලා. මම ඕන තරම් එහෙම දරුවනුත් දැකලා තියෙනවා. ඒකට හීනයක් තියෙනවා දරුවන්. දැන් ඔබත් විවිධ නාලිකාවලින් මේ ගැන දන්නවා දැකලා තියෙනවා. දැන් ලංකාවේ මේ සම්බන්ධයෙන් ඇත්තට මෙහෙම පෙන්වන්නේ නැතුනොත් දැන් ඕන තරම් අන්තර්ජාතිකව අපිට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා YouTube එකෙන්. හරි දැන් දරුවන් බලන්න පුළුවන්. එහෙම හීනයක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. කොහොමද අපි ගමන හදා ගන්න ඕන? ඔබට තිබුණු කාලේ වගේ නෙමෙයි දැන් තාක්ෂණය අතින් හැමදේම දියුණු වෙලා තියෙන. එහෙම රේස් එකක් පදින්න ලෝක ශූරයෙක් වෙන්න ආසාව තිබුණ ඔබටත් ඒ අවස්ථාව ආවා වගේ ගොඩාක් ඒ වගේ හීන තියෙන පිරිසක් අපි අතරත් තියෙනවා. තරුණ පරම්පරාව ඉන්නවා. ඒ හැමෝම මේ ටාගට් එකට යනවා නම් කොහොමද ඇත්තටම අපි ජීවිතේ හදා ගන්න ඕන? ඇත්තටම නම් මේ ජීවිතේ සීනයක් නැත්නම් දැන් ගොඩාක් අය අප මොකද්ද වගේ තියෙන සීනෙක් කිව්වම ඇත්තටම කල්පනා කරනවා. ඉතින් මොන හරි පොඩි දෙයක් හරි වෙන්න පුළුවන් අපි ජීවිතේ සීනයක් තියෙන්න ඕනේ. නැත්නම් අපි ජීවත් වෙනක වෙන ඔහේ ඉඳලා ඔහේ නැති වෙලා යනවා නේද? ඉතින් සීනයක් ඇත්තටම මම හිතන්නේ ජීවිතේ හැම කෙනෙක්ගෙම සීනයක් තියෙනවා නම් තමුන්ගේ ජීවිතේ ගොඩක් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. උදේ නැගිට්ටාම සීනයක් එක්කනේ ජීවත් වෙනවා. මං කිව්වාගේ මං ඔය ගිහිල්ලා නැගි දවසට පැය 22ක් විතර වැඩ කරා. කවදාවත් දුකක් පහළුවක් තනිකමක් දැකලා නැහැ. ඇඟට අමාරුවක් දැනෙන මොකද අර ජීවත් වෙන්නේ මේ වැඩේ කරන්නේ මගේ සීනේ සැබෑ කරගන්න. ඉතින් මොනවාරි සීනයක් තියෙන්න ඕනේ කෙනෙකුට ජීවිතේ. ඉතින් අපේ දරුවන්ට ගොඩක් අයට මං කිව්වා ගොඩක් දක්ෂයි. නමුත් ඒ තැනට යන්න ගොඩක් වෙලාවට අපිට ඒ අවශ්‍ය දේවල් අපේ රටේ නැහැ. හැබැයි නැහැ කියලා නිකන් ඉන්නත් බෑ. දැන් මම කරානම් මට වඩා දක්ෂව ඉන්න කරන්න පුළුවන්. ඉතින් ඒකට අර මං කිව්වා කැප කිරීම තියෙන්න ඕනේ. හැබැයි මුළු පැය 24 කැප කරත් අන්තිමට තමන්ගේ සීනේ සැබෑ වුණොත් ඒක තමයි ජයග්‍රහණය. දැන් අපි සීනේ සැබෑ වෙන්නත් හැමදාම සීනේක් පස්සේ දුන කියලා හීනේ බුදියාගෙන ඉඳන් දැකලා නැගිට්ටාන් පස්සේ හීනේ අමතකලා යනවනම් ඒක වැඩක් නැහැ. ඉතින් කරන්න බැරිද මේ ලෝකේ නංගි ජීවිතේ කරන්න බෑ කියලා කිසිම දෙයක් නැහැ. මං මගේ අත්දැකීමෙන් කියන්නේ. ඉතින් බැරි එකකට හැමදේම බෑ. මොකද අපි ජීවිතේ එක්ක ධනාත්මක වෙන්න ඕනේ ඍණාත්මක වෙන්න ඕනේ. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ ඍණාත්මක වෙන්න. මොකද ඍණාත්මක වෙන්න එක ලේසි. ධනාත්මක වුණාම ධනාත්මක වෙන වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. සීන තියෙනවනේ සීන වෙන වැඩ කරන්න නිකන් ඉන්න බෑ. ඒකින්ද ගොඩක් අය කරන්නේ දැන් අනේ බෑ ඔක කරන්න බෑ කිව්වම ඍණාත්මකයි. හැබැයි මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි සතුටකුත් නැහැ. හැබැයි අර ධනාත්මක හිතපම මේ වෙනින් මම ගමන් කරනවා කියපම අමාරුයි. නමුත් ඒකේ ලොකු සතුටක් තියෙනවා. ඉතින් හැරිලා බලද්දී වැය කරපු වෙලාව පැය ගණන් හරිම සුන්දරයි. කියන්නේ hina වෙලා කියන්නේ අපතේ ගිහිල්ලා නැහැ කියන්නේ. අපතේ ගිහිල්ලා නැහැ. ඔව්. ඉතින් ඕන දරුවෙකුට මම කියන්නේ මොන ශ්‍රේෂ්ඨයෙන් හරි මේ සීහිනයක් තියෙනවා නම් සැබෑ කරගන්න එක බෑ කියලා දැක්න එකට තමුන්ට ඕනේ තමුන්ගේ ආත්ම විශ්වාසය. ඒක තමයි වටින්නේම. හැබැයි ඉතින් එකම දෙයක් මම දැකපු දේවල් තමයි ගොඩක් අය සාස්ත්‍ර බලනවා, වෙලාවල් බලනවා, කාගෙන් හරි අහනවා. ඒ කියන්නේ ආත්ම ශක්තිය නැති වුණාම, ආත්ම විශ්වාසය නැති වුණාම. ඉතින් ඒව දේවල් බලන්න බෑ. ඒව තනිකර බොරු දේවල්. මම ජීවිතේට වෙලාවක් බලලා නැහැ, රාහු කාලයක් බලලා නැහැ, සූර්යයක් අන්තරයක් දාලා නැහැ. වෙලාව මේකයි කියලා. ඔව්, තමුන්ගේ හිත මේ ඔක්කොම අපි තියෙන අපේ හිත. අපි කරන්න හිතනොත් කොයි දේ කරන්නත් වෙලාව හොඳයි අපිට හිතනවා නම් හොඳ වෙලාවක් කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට ගියහම වෙන්නේ අර ආත්ම විශ්වාසය නැති වෙන එකින්ද. ඒව කවදාවත් විශ්වාස කරන්න එපා. තමුන්ව විශ්වාස කරන්න. සීනියක් එක ජීවත් වෙනොත් සෑම දෙයක්ම ජය ගන්න පුළුවන්. සෑම දෙයක්ම ජය ගන්න පුළුවන්. මේ තමයි ඉන්න හොඳම දානයි. පාසල කොහෙදයි? මං නංගි පළවෙනි ශ්‍රේණියට ගියේ කුරුණෑගල ශාන්ති විද්‍යාලයට. ගම කුරුණෑගල. ඔව් කුරුණෑගල ශාන්තාන විද්‍යාලයට. ඊපස්සේ දෙවෙනි ශ්‍රේණියෙන් ඉන්න නෝර ත්‍රිත්ව විද්‍යාලයට ගියේ.
ට්‍රිනිටි කොලේජ් එකේ ඉගෙනගෙන ඒ ආභාෂයන් ලැබිලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි අද දවසෙත් මං හිතන්නේ මෙතුමා අපේ රට නියෝජනය කරන කෙනෙක් විදියට අපි සලකන්නේ. ඉතින් ඒ නිසා ඔගලන් හැමෝටම එකතු වෙන්න පුළුවන් මේ රට නියෝජනය කරන්නට කොහොම නමුත් අනුග්‍රහක පවතුන් කිහිප දෙනා එකතු වෙලා තිබුණේ නේද? යුරෝපියන් චැම්පියන්ෂිප් එක තියෙනවා. ඒ වෙනුවෙන් මේක ෆන් රේසින් විදිහට තමයි කරන්නේ. රොක් ඇන් රේස් 2023 මේක ප්‍රසංගයක් කිව්වොත් මම නිවැරදි වේවි. ඒ නිසා හැමෝටම එකතු වෙන්න පුළුවන්. ඉතින් අප්‍රේල් මාසේ 23 වෙනි ඉරිදා දිනේදී පැවැත්වෙන්නේ රාත්‍රී 7ට මියුසිකල් ෂෝ එක තියෙනවා. එකතු වෙන්න ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඉන්ෆිනිටි බෑන්ඩ් එකත් එකතු වෙනවා. ඒ නිසා හැමෝටම එකතු වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් එකතු වෙන්න. ඒ වගේම තමයි කාරේස් වලට කැමති හයට ඒ වගේ පදින කාර් ෂෝ එකක් බලන්නත් පුළුවන්. කාර් ෂෝ එකට එකතු වෙන්න පුළුවන් හවස 5ට. මේ හැම එකම පැවැත්වෙන්නේ කොළඹ විහාර මහාදේවි එලිමහන් රංගපීඨයේදී. ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන් mytickets.lk වෙතින්. ඒ වගේම තමයි එදින දොරටුවිනුත් ඔබට ප්‍රවේශ පත්‍රයන් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා එකතු වෙන්න. ඉතින් මෙතුමා කිව්වා වගේ ආතතියට හොඳම විසඳුම නේද සින්දු අහන්න, ඒ වගේම නටන්න පුළුවන්. ඉතින් ඔබට රසවින්දනය කියන්නේ ජීවිතය එකතු කර ගන්න පුළුවන්. අයි අවසාන විනාඩි කිහිපේ යන්නේ අපේ සමාජයට මොන වගේ පණිවිඩයක් ඔබට දෙන්න තියෙන. ඔබ අපි හැමෝම ආදරය කරන ලංකාවේ කවුරුත් දන්න සම්මානනීය මෝටර් රථ ධාවන ශූරයෙක් විදිහට අපි බොහොම ගෞරව කරන අත්‍යවශ්‍ය අපිත් ආඩම්බර වෙන චරිතයක්. ඒ නිසා කොහොමද දැන් රොක් ඇන් රේස් එකත් එකතු වෙන කියන ආරාධනාවත් අපි එකතු කරමු. ඒ ඔස්සේ කොහොමද ඔබට තියෙන ඉලක්කයන් එක්ක කොහොමද ලංකාවේ හැමෝටම ඔබේ ආදරය කියන්න පුළුවන්? ඔව් ඇත්තටම ලෝකෙන් ගත්තාම ලංගි මම දකින මම ලෝකේ ගොඩාක් රටවල් කියලා තියෙනවා. මෙච්චර සුන්දර රටක් නැහැ, අපිට මෙච්චර දේවල් තියෙන රටක් නැහැ, මෙච්චර ලස්සන තැන් තියෙන රටක් නැහැ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව කියන්නේ හරි හොඳ හදවතක් තියෙන හොඳ මිනිසුන් කොට්ටාසක්. කියන්නේ මම ආදරයම කරන කට්ටිය. නමුත් වෙලා තියෙන්නේ අපි පිරිහිලා තියෙන්නේ විනය පිරිහිලා තියෙනවා. ජීවිතේ දැන් ඔය කිව් සීනයක් සබා කරගත්තත් මොකක් කරගත්තත් විනය හරි නැත්නම් අපිට කිසි දවසක ඉදිරියට යන්න බෑ. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන නැගේ ලංකාවේ ජීවිත 3000ක් විතර නැති වෙනවා මේ රථ වාහන අනතුරු වලින්. ඉතින් මේ එකල අපිට බිලියන 200ක විතර පාඩුවක් වෙනවා. ඉතින් මේ ඔක්කොම රියදුරන්ගේ නොසැලකීම නිසා ගිය අවුරුදු විතර පාසල් දරුවන් 419ක් මැරුණා. ඉතින් මම මේ කියන්නේ පාරේ වාහනයක් ඇද්දි පාරේ රේස් යන්න එපා. තව කෙනෙක්ගේ ජීවිතය අගය කරන්න විනයගරුක මේ රියදුරෙක් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේ මොටර්සයිකල් පදින අයටත් ගොඩක් ජීවිත නැති වෙලා යනවා. අපේ ශ්‍රම බලකාය තමයි නැති වෙන්නේ. ඒකින්ද කරුණා කරලා මම අපි රේස් කරන්නේ ධාවනපත විල විතරයි. මේ අපිට තියෙන ලොකුම ඛේදවාචකයක් මේ මිනිස්සු මේ යන යුද්ධයේ අවුරුදු 25ක මරණ අය අපි අවුරුදු 10දී රියානතුරු වලින් නැතුණා. ඒකින්ද ඒක කරන්න එපා. මෙච්චර හොඳ රට අපේ වැටලා තියෙනවා කියලා අපි ඔක්කොම කියනවා. නමුත් අපි ඔක්කොටම එක වුණා තම තමන් හඳුනත් මේ රට ලෝකේ තියෙන සුන්දරම රට ධනවත්ම රට කරන්න පුළුවන්. ඒ ගැන බලාපොරොත්තුත් තියෙන ධනාත්මක හිඳලා අපි ඔක්කොම ජීවත් වෙමු. ඒ වගේම සියති නාලකාවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අද ගෙනල්ලා මේ පණිවිඩය කටියට ලබා දුන්නට ගොඩාක් හැම වෙලේම සියති නාලකාව මාට උදව් කරලා තිනවා. ඒ ගැනත් බොහොම ස්තුතියි. ඒ වගේම නිවේදන නිවේදිකාවන්ටත් ගොඩාක් ස්තුතියි. අපි මේ ධනාත්මක දේවල් අපි ලංකාවට කියලා දෙමු කියලා තමයි මං සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ඔබගේ පැමිණීමට සහ ඉක්මනින්ම මේ රොක් ඇන් රේස් 2023 23 වෙනිදා තියෙනා වගේම ලංකාව පුරාම ලෝකෙ පුරාම ගෙනියන්න අවස්ථාව ශක්තිය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එකතු වෙන්න ඕවට හැමෝටම පුළුවන් ඉරිදා දිනේදී පැවැත්වෙන හැමෝම නිවාඩු නිසා එකතු වෙන්න පුළුවන්. ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන් රොක් ඇන් රේස් වෙනුවෙන් mytickets.lk වගේම විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී එදින දවසේ කියන්නේ ඉරිදා දිනේදී දොරටුවෙන් ලබා ගන්නත් පුළුවන්. ඉතින් සංගීත ප්‍රසංගයේ රාත්‍රී 7ට ඒ වගේම කාෂෝ එක හවස 5ට තියෙන්නේ. එකතු වෙන්න හැමෝම ඩිලන්ත මාලග මොමහතට ආදරය කරන හැමෝටම ඔන්න අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට මේ සම්බන්ධයෙන් කතා කරන්න. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.